බෝවන් කාලින ප්‍රවෘතිය වාර්තාකරණය අංක එක හරිදිේ හරියටම කියන සහත උදස්සන ප්‍රවෘතිය විකාශයීමේ මම වත්සලා හේටිමුල්ල ප්‍රථමින් පුවත් සිරස්ථලා වැඩි කළ මිලේක ලාබපාඩු හයන අක්කාංචන. සත්තුවත්තේ සත්තුන්ට කන්න දෙන්න මිලියන බිස්සක්ුවෙන් කරයි. අමරගේ සහලුත් එැලියට. අඇතමෙන් දේශයපුුවත්. සෆේල්ලුුණා. අගමති රනිල් කොහොමත් ෆේල්. දෙසේ විසි පහෙන් වැඩිහරයක් උපන්ගේමෆේල්. තැන් ෆේල් ආතරේ හොඳටම ෆේල් ඉඳදන ඇමති කං්චන. ආයේ ඉන්දන මිලත් වැඩි කලා හැබැයි නැව් පේනතෙක් මානය ක න හැ. නැවත් දෙකක් අපේ මුහදට එෙනකොට අයේ ඉන්දන මිල වැඩිවේවි. වැඩිමෙන වැඩිකරට හංගල බෙදන බෙදල හංගෙන ඉඳන මාෆාවගෙනයි මේ සටහන. . බලශක්තියට බලශක්තිය කියන්නේම ඇයි කියලා වාචනය තුළමතියෙනවා? අපට इන්දන लिंगन है. ගම්මම් පිලනම් ඇමතිවෙලා හිටපු කාලේ ඉන්දන බැරල් ගැනයි අරන් විකුණන ගානයි පවා කියලා රටටම මාර සතුටක් දුන්න මනුස්්‍යයා ඒ වගේ පතුල්වල තියන ඉන්දන ගොඩගන්න හරි දක්ෂය එයාට බැරිනිසා එයාට බැරි වුණනිසා ඊට වඩා දක්ෂයකුට දුන්න ඒ ලොකුගේ වයිසට ගැලපෙන්න්නේ නැති කතා කියමෙන් ඉඳලා ලොකුගේ ගියා එයා යනකොටනම් ඉන්දන බෞසර් ෂෙඩ්වලට ගිහිල් ආපහු හරෝලත් ආ වා ඒ තරමටම ෂෙඩ්වල ඒ දක්ෂයගේ කාලේ ඉන්දන පිරිලා තිබුණා. ලොකුගේත් සීතාම්බර පට ඇඳලා හිටියේ. පෝලිම්ඹල හිටපු ජනතාව තමයි ගාමිනී ලොකුගේටන් නිර්වස්ත්‍රව ඉන්නවා කියලා දැක්කි. දැන් මාස හයක් ගත වෙනවා. ජනතාව පෝලිම්බල, පෝලිම්බල ඉඳලම සමහරුන් මැරිලගියා පෙට්‍ර ලීටරයක් හොයාගන්න බැරුව දරුුවව රෝහලට ගෙනියගන්න බැරිවුණු නිසා එ්පුංචි දරුවන්ගේ ජීවිත අහෙමුණු කතා කීපයක්ම අපට අහන්න ලැබුණ. අද වනවිට ජීවිත බේරගන්න රෝහලේ සිටියයුතු වෛද්‍යවරයා තෙල් පෝලිමේ දරුවට අධ්‍යාපනයේ දියයුතු ගුරුවරයා තෙල් පෝලිමේ. පවුලක් රකින්න ඕනේ තාත්තා තෙල්පෝලිමේ. போ තෙල්පලිේ ගෙවිලයන මිනිස් පෑගණන හරියට ගණන් හැදුවොත් තෙල් නැව් දහයක් පහළවා ගේ නතිබුණා. දෙදස් දාසේ සිට අල්වියම දක්වා ඉන්දන වැඩි වූ ආකාරය තමයි මේ සටහනින් පේන්නේ. ඇත්තටම මෙහෙම ඉන්දන වැඩිවෙන්නේ ලෝක වෙළඳ පොලේ මිල ඉහලයන නිසාම නම් නෙමෙයි අපට ඉන්දනගන්න ඩොලර්න හැ. ඒ නිසා කොහෙන් හරි සාමාන්‍ය වෙළඳපොලේ ඉන්දලවල ගානට වැඩියෙන් හදදිස්සි ිලදී ගැනීමම් ය. අතෙයි මේ වනවිට ඉන්දන ගන්නේ. ඒ එන නැවත් මුොහුදෙ දින්න හත අටතියාගෙන ප්‍රමාදගාස්තුත් ගෙවන්න වෙලා තියෙනවා. මේසිියල්ල එකතු කරලා තමයි අන්තිමට අපට විකුණන්නේ. ඒ ගන්නත් දවස් දෙකතුනක් පෝලිමය ඉන්න ඕනේ. එනවා කිව්ව තෙල්නවක් දැන් එන්නෙන් නැහැ. ජනතාවගෙන් සමාවඉල්ලන හොඳටම ස වගේම ෆේල් ඉන්දන ඇමති නිදහස්සට කියන කතා තමයි මේ. අප පරිබෝජනය හයසිය පනහින්දර තුන් ස ප मिलලියන ප්‍රමාන්ට අඩු කළ යුතුයි ඒ අඩු කිරීමේදී. ය ්‍රම ද න න ලාපොරත් වන සද පපුදු ්‍රවාහණ කියනකට ප්‍රමුකතාවේ දෙන් රර්මාන්තවලට ප්‍රමුකතාව න්න අ්‍ය අවශ්‍ය විශේෂ සේවලට ප්‍රමුකතාව ලබාදම කටුතු කරන බ පපරොත් න ෝකන එකක් දෙන්නවා ඉන්න පිළිවෙලට ඒටෝ කරන දෙැනට ඕන්ගේ දුරකතානාන්කයක්ත් ලාගෙනතමයි ෝකනක දෙන්න වෙනස් කරන්න ැරිවෙන විදිේ ටෝකරන එකක් සල්ලකක්ත්තෙක් යනුව පට ඉන්න හැම ර හට ැය නවා. ද ල නාව අපට බනක ො ගත්ත පස්සට නිවස් ල්ට අන්න පුලුවන් ත් බදන්න ඒ දුෂක්ර කාල බි දන්න අපිට ඒ ඉදන පෙරම් හට හම දාම දෙන්න පුළුව ද කියල. අපි ලංක අයියෝ සමගමත්තක ම යේ සාකචාර මට කිවේ ඔඕන්ගේ ති සංචිතවලින්. අප ට ක් ො හදහක් ම සල් අපි අලි කරන්න න් ස දානන් කියල නිසා එක ගන්න ලාපරත්න හැ දවස පෙට ංචිත න් සතු ති චිතවලින් ඕන් පරම් හල් වලට. ඕන් ඒ නිකුත් කරන්න ආරම්ම කරන්නබ කියව නතුන් ැටලුක්තිම මි පිබඳව මොද මිල සසෝධනය කරන්න බාපරත්තුති හ මසක හ සති දෙකකට වතාව. නමු අපිට ඒයේ රාත්‍රී අපිට වෙන කරන්න විකල් පැයක්තිබුන්න මින්දන මිල සංසෝන කිරීම එක්තර ආකාරයක යම් ප්‍රශ්නයක් මට කියන්න බැහැ නැව න නැව නක් පොලිමිඉන්න කියල කියන්න බ ඉඳද මිල සංශෝධන ඉදිරියටත්වයි දන්න දිර හද වසේ අපේ අමාත්‍යවරු දෙදෙනකුත් යනවා යම් යම් කාරණ පිළිබඳව. ය ච് ර රත් ස බදායි පිර තුරක් ලබ ට ගෙන් ැබන්න කියන ගැට ක් ද ඉද ද. අුමතනින් ලබාගෙන ලන් එකන පුත්සාගන ංචන මොනොවකිවත් පාරිභෝගිකින්ට ඔය කතා වැඩක් නැහ. මේරටේ ජනතාවට ඔයා ලගේ නිදහසට කියන කතාවලින් ප්‍රයෝජනයක් නැහැ. පෝලිම්බල ඉන්න ජනතාව මේ විදිහට ඉන්දනමිල වැඩි කරන එකයි මේ හිගේ ගැනයි දක්කුපු අදහස් තමයි මේ මේ ඔුකල් ගැන කතාරපු රට මේ එන්න තෙල් ප්‍රමාණය ජනතාවතර බෙදා දීම විද්‍යාත්ම ක්‍රමය. හොි ර න කරගන්න ම න හම තර දව ක් ත ම ද ෙැි නිිසු හර දක් ව ැ ත් ක ව ය අයි මයි සිද්ව වන්නේ දර හ ව දැට හ නිසු ට ට ොඩ ග ව ල ට ගහ ල්ල ිතර බොඩටග න්න ද හ ද . ජ ද ේශ න්නක සැපවිදිනවා. අපේ සල් සැපවිදින. අපි ක් ද හ දවසත් දවස්දයක් පර අපි සත් රටත් සොත් ර ෑවා මස පෝලි මේ චතන ීද බලන් සාධාරන රහ අධන්නයි. අර ගැහන් ැක් මී ගොුණනක් කීවිසේ එ පා වෙලා ඉන්න මොකට මේ ඉන්නව තැනෑ දමා ගල බැරිනම් ගියානන් ඉවරයින කරන්න ගැනකුට කරන්න දීලලා කන් ත්න. ජාධපතිකින් අවූයිල පබේදවාගේ ඇැම දේම කරනන්නේ තන්ද ඉල්ලගෙන එන්ඩෙපා කවරුත් අපිකාට දන්න ෑම එක දේ විිපාම බලට යා රු මයි ොක පල්ලිෙන්තටර මයක මද කතාගන්න එකගේ විසික්නි සචෝධන අදාගඩයි මේ අදදාගන්ඩයි මේ කතාගන්න අපේ ගැන කතා කරනවද කවර එකක් ඇති න කතගන කවරුත්ක්ම දේශය විසිාමය එකල් මුන් දේශේ විසිිාාවම ලොන් චන යමත්තුවා ලංකාව තෙල්නේ ප්‍රමාධ දන්න ෝටෙක්. ෙල්නෙක් දන්ඩ ැයි කියනවා මේ වරයට එතකොට ඕඩ කරන්නන්නේ ප්‍රමාණය නොදැනද මේ මනිස්සු මීහරක මුන්තෝනේ වෙනම වෙනම් පලන්නේ කරමු යන්නේ මේ මිනිසු අපින්න මොකක්දමු මේ කරන්න හදන්න කියලා පරටත්තිනාස කරලා අපිපත්නාසරන්න දන්න ඇත්ත උන්ටෝඕන න්දියන් කරන්සයක ලංකාවේ දුව අන්ඩේ නැතම මොන මීහරක ගැන් ඩොල්ලර්ක හාරසිය ගන්ඩයනොග ගමැතිකෙනක් කියනවද මීහර කෙක්නෙව යෙන මිනිසු ඩොලර්ටිහඟ ගන්නවන්නේේ අවුද්ධකට මමාරකට කලින් අර මහිස්ක් මහයකම. ගෝතය කියනවා ගොවිියගෙන් වීකිලෝයක රුපියල් තුන්සියට ගන්නවා කියලා. එතුොට මු කලින් දම්ම මෙයෝ ප්ලෑන් කරන් ඉන්නවා අපි රසාහල එහෙම්ම නැතිලදී නවදානෙමන් අපි. පුදුම කේන්ද ක හැත්තත් එක්ක. එක්්සට කේන්ති තවත් මේක නිවසන්න බෑ. මේ රන්ජ නමතිම යාටම දන්න ගවත්දම තෙල් ඉදෙ ගනිතක යා ජනකගන්නන ඇමති කෙනෙක්න පරිපාගල ඒයා ව පරිපාන දීරෝ. අමතන්සන්ගේ නවා තෙල් නමත් තිීවා කියලා. ඒයා කියා දෙෙල්ලා නෑ කියල. ඉඩඩිය හොඳ කෙතරින් ඉඳන්න එක්කෝ පාලිමින කට්ටමිකතුවෙලා ඔ යතුර දෙන්නවනකෝඩට ලොන්ඩියකට ලොන්ඩියයට දීලා. ඒ ගත් පටිය. ද ෝ ද හය පස් චර කටියන් කියයන්නනො වැඩි තා කරන්න කැමැතින කාලකන්නේ හත්තම්බ රට ාලනය කරන්න ද හො ොඩ ොන් ක් ලන්ට දෙෙල් ොයි දෙෙන්න කියලා හම දාම දෙෙල්ලනවා යාග ඇමදාම දෙල්නවා අපි තුන්දයිගන්නඩ පුලුව යාගේ වානට තුන්දාට මට ද න් පුළුවන්. ඒ ස් තු දැනග ඩුව. ජරමදම ස්තරම දරගන්න ඕන තුන්දාට යාට කලෝමිට කියක් යන්න පුලුවන්වේද කියලා ඒරෑ දෙකේ ඉදනම මෙදන පෝලිමිඉන්නේ තමත් ඇැමිල්ලත් තෙල්න. ඇත්තරම බේවිදිහට දිගින් දිගටම ඉදන මිල ඉහළදාන්නේ ඉන්දිය ඔයිල් සමාගමේ බෙරපදයට බව පැරටුගමින් සමාජවාදී පක්ෂයේ ප්‍රචාර කළකම් පුබුදු ජාගොඩ පවසනවා. ොර තෙල් මිල පහළ ගියත් ඉන්දන මිල ඉහල දැමීම මාෆියාවක් බවයි ඔහු පෙන්වා දෙෙන්නේ. මිවැඩි කරන්නේ සස්ථාව ලාබත් ලබින් ඉදදි පෙට සඩිසල්්‍ර සංස්ථාව පොදුව පාඩුයි කියල කතද අපිට කියන්න පා මොකද කිසි කෙනක් ලංකාව ජනතාව නයට ෙල්හලනට ඇයිදැම් මේ හදිසිේ මි වැඩිීමක් කර ිල වැඩවීම කරන්න හේතුව තම රජයට තවදට තෙල්ගෙන් ගන්න බෑ තල්ගනීම සඳහා අවශ්‍ය කන කිසිම ප්‍රතිපාදන ඒක ඕනකන පූරසූ දැනක් ඇනුම් කිසිම දෙයක්ට ඒ නිසා අපි දන්න තොරතුරුවට අනු අපි මේක හෙළිදරව කරනවාද රටස්රහ අයිෝසිය එකෙන් ඉල්ලීමමක් කල්ලා තියනවා තවත් ෙල් සංස්ථාවට තෙල්ගේන්න බෑ ඒ නිසා පුළුවන්නන් තෙල්ටිකක් ගේන්න ලබන සතිවල පරිහරණය සඳ අයෝසික තෙල්ික් ගන්නේ. අයෝසියකට තෙල්ගන කියල ඉල්ලීම කරට පස්සේ අයෝසි සමාගම ඉන්දිය නිලධාරීන් ඒ අයි රජයට කියල තියෙනවා තෙල්මිල වැඩිකරනවනම් විතරයි තෙල්ික ගෙනල්ල දෙන්නේ එට අයෝසියකට අදි කලස සලාබ ලැබීම සඳහා ලෝක වල පල ෙල්මිල පහත ග තත්ක්යක් ඇතුලේ ලංකාව ෙල්ි වැඩි ලංකා ෙල්මි වැඩික අයෝසි මාග මේ ලාබ වැඩිරීම සඳමයකර තුොට දැන් ලංකාේ තෙල්වල මිල කියද කියලා තීරණයකට ඒ ආධිකාර බලය අෝසික අත්ත් කරගනින් පෙටරල් සහ දීසල් ලිටරේක ිල ඉහලයායනවිට සේලු බාන්්ඩහා සේවාවල මලයි හලයාම අනිවාරයයි. හොද්දට දාන ලූලු කෙඩියසිට මිල ඉහලයනවා. ඉහ ගිය ඉදන ිලත් එක්ක දැන් අය සියලුමදේවල්වල මිලල් ඉහලයනවා. ජනතාවගේ වියදම් වැඩි වෙනවා. නමුත් ආදායම් එහෙමමයි. හොඳට තිබුණ රටක් අපි වැටිච්ච තැනක් කියලා අද ජනතාව හෝල්ලනවා. සාප කරනවා. මේ ආස උසට ගිය බාන්්ඩ හා සේවා පිළිබඳව අප තබන විශේෂ සටහනක්. මේ ඉන්දනිල්ල ඉහලෑම දැන් ද්‍රාට්ටම සාපයක්. මේ සාපය අහිංසක මිනිස් සුපිටයි පැටවිලාතියෙන්නේ. ඩීසල් පෙට්‍රල් මිල ඉහලයනකොට බාන්්ඩ ප්‍රහන ගාස්තු ඉහලයනවා. ප්‍රහන ගාස්තු ඉහලයන විට එම මුදල අදාල බාණ්ඩ මතයි පැටවෙන්නේ. එලවලු ගෝනියක ප්‍රවාහන වේදම මීට මාස කිහිපයකට කලින් තිබුණේ රුපියල් හාරසියත් පන්සිීියත් අතර. පසුගිය මාසේදී. එලවලු ගෝනියක ප්‍රවාහන වියදම රුපියල් අටසීය දක්වා ඉහළගිය. දැන් එම මුදල අවත් ඉහලයනවා මේ ඉහලයන මිල අවසානයේදී ජනතාවගේ? ලුණු ග්‍රෑම් සයේ පතෝල කරල වට්ටක්ක කෑලටත් එකතුවෙනවා. රුපියල් සීයට තිබුණු බත් පැකට් එකක්. අද රුපියල් තුන් සිය පණාකෝ රුපියල් හාරසිීය. ඒ වගේ මයි ත්‍රීරෝධ රත ලක්‍ෂ දොළහක් විතර තියෙනවා. ඉන් ලක්ෂ අටහමාරක්ම මගේ ප්‍රවාහන ඒදිලයි තම පවුල් නඩත්තු කරන්නේ දැන් ආයේ ත්‍රීරෝධරත ගාස්තුත් ඉහළදානවා. දේකරි නිෂ්පාදනවල මිලත් සියට දහයිකින් ඉහල යනවා. ආපන ශාලත් ඊට අයත්. ඒ කියන්නේ ප්ලේන්ටයේ වඩයකේ මාලුපාන් ගඩිය මිලත් හෙට සිට ඉහලයනවා. හැමදෑම යක්කු ගස්නගෙන අර්තමයි ගන වැඩිරන්නන්නේ දැන්කු කුල්ලුවන්ල අර්තමයි ෙල්මල වැඩිකරන්න. ප්‍රහණ බියද ඩිවෙන කොට. එවලටි කේදලා කිරි බිත්තර මස් මාලු පොල් වෙස්සිල්ලවල මිලගන වැඩුවෙනවා ඒ වැඩිවෙන්නේ කිසිු ගන ෙරි මරටතුව හිතු තුව වැඩිවෙන්න ආපන ශාලන්ම පල්ලාසසිනවා. ක ලක නං ඩි කරන්නපා කෑමෝල එක බත් පැගට්ටකද කොත්තෝද රයිසකද කෙටිකෑමද ුපියල් සීර් දාහ වැඩ කරන්නමකද මේවෙලා පාරිභගන්ට අම්මකයාකන බැවි. අප රටේ කෝඩු කරමින් හදන සත්තු කෝටි දොළහක්ඉන්නවා ඉන් වැඩිම ප්‍රමාණයක් කුකුල් නිෂ්පාදන රටට ලබා දෙනවා ගහපුූ අලුත් ගැසට්ටක නිසා විශාල ආහාරහියක් ඇතිවන බවයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකින්ගේ සංගමය පවසන්නේ සතාගේ බඩිගින්නට සහදන්න ඔය කොචර ගැත් ගැහුවත් මෙවා තහන් ෙරුව ගල්ල කට ඩින්න තියවා මේ සත්තු න්නවා හැමවර්ගම කුල්ල ූරෝ සේරම ඉන්න මංහිතන්නේ කෝට ොල්හක ටවුවෙන්ට මේතනත්තම් විිත්තර නිෂපා නි මස් නි්ාන ලංකාව නැතුවම යනවාවා ම ම දන්න පිටින් ඩිරු ානෙක යුතු. අවසානයේදී ආහර උද්දමනය බර පැටවෙන්නේ ජනතාව මතයි. මේ ආහර මිල ඉහලයාම පිළිබඳ ජනතා අදහස්. ගෑස්නෑ පැටටොල් නෑ ීසල් නෑ කන්න බොන්නන එක පවුලන්න නිසා. මුළු ලංකාවම විනාස්ස කන්න නෑ අඳින්න නෑමිනිස්සුන්ට මොනකරුම ඇද මේ අද බල්ල රෑලි වෙනකට ගඩම් මොන වෙන්න ගනල කියට හිතගන්න බෑ දැෙන්න්න ස්සා බඩු තවත් ග යන්න ඉ යෙනවා ම ැක වරස් කර කිය ේ. ඒ අපේ ජවත්තන රුතුන්ද එක ජීවත හරි බර මහ රමම ගවන්න දරව ොක්කම මනතවල තිය ම පට පහිතම මයි ඔක්කම එකක් රගන්න හැත මක් බැවිල යන්න ම මහ ො හරග හර ද ගොත ර මත් ම ද ද බඩ ද ද. මිනිසුට දරගන්න මරයි මහ කාලහන්න ආඩුවන්මේක දැ මයින යවලා ගිරවක් ගත්තයගේීමක ූ හැමසතියීමම කියන්න අර අමාරය මරක වූ කියන්න දේස පන් පලියල්ල ඇත්මසෙම කටකුලිගවා න්නත්බ වා මගේ ාන් ුවන් තම ඔක්කම අප පා ල ට තර ට න්න දවල් වෙන්න ආඩුව පන්නන්න එනන්න පට එ හත්ක් වද නට හතර දන බල්ල හගේ මරිච ට ග. ්ඩ ෝඩත් ෑ ජීවතෙන්ඩ මාරුයි බේට්ික නෑ මුන්ට හෙෙන ගාන්ඩ. මකක්ද මේ අපලාා දෙෙන හත්තගාන්ඩ මුන්ට! දෙය නේ දෙය ඉන්නවා නම් බලපං! මෙමොකද කල්ලතින අපරාදි කියලා හන්ගොදර ලාබීල පයිසල් රජුරෝගේ කකුල පිට කකුල දාගන උන්ඉන්නවා. අපි ධාදුක්ින්දින්නවා. පාල මිලට සහල් දෙන්න හද ඩ්ලිට අද පොන්නරවේ ගොවයින්ග එල්ල වෙමින්තිබෙන්නේ විශාල විරෝධයක්. ගොවින් ප්‍රකාශ කරන්නේ අඩුමිලට සහල් දෙන බව පෙන්නලා යලකන්නේ වීටිකටත් දඩ්ලි වින්න හදන බවයි. රජය හැමතාම කලේ මහපරිමමාන මෝල් හිමියන් ලඟ දනගහලා සහල් මිල තීරණය කරන්න ඔවුන්ට අයිතිය දුන්නන්නේක. දැන් ඒ මහපරිමාන මෝල් හිමියන්ට අමුතු කරුණාවක් කැවිල්ලා. සහල්මිල තීරණය කරන්න ජනතාවට දෙන්න කියලත් කිවවා. ඩ්ලියඇතුළු පිරිස හාල් නාට්‍යේ රංගදක් පල දින හිපයක් ගතවෙනකොට ඒ නාට්‍යය ගෙන එකඒක විවේචන එන්න පටන්නරන්. එක්සත් සහල් නිෂ්පාදකින් වගේම ගොවි සංවිධානත් කිව්වේ ඩ්ලි සිහිනය ඒට දකින්න කියලා. චාතික ඒකා බද්ද ගොවි සංගධනයයක්ත් ඩලිගේ ප්‍රශයට මෙලෙස.

ලකහෙමතමද ිෙන්ටි ක ප්න්න පටන් ගත්ත විතරයි පන්ට පටන් ගන්න ොට ටලි සිරිදන හත්තයන මතක්න පරි ෝගක ගෙන හන්ඩු ඳු කිම්බුල් කඳු ලොනා පාර් බතුමමා කරන ඩ අපි ේරටේ මිනිස ක්කමලදන්නවා ඒකන්ද අපි කියනවා සිරිදේන මහත්්‍යයාට මේ ඉතාමත් අවධන පෑහදිලගින් ඩල්ි රිදන මාතවම යින්ස ගොයියන් න ජවිතයට හානිකරන්න එපා ඔයාලා විතරක් කාස් මාලිගාවල ඔයාලා විතරක් මෙ සැපට ඉන්න්න නාහදන්න එපා මේටන ගොවෝ ඉතාමත් දුක්මාහන්යල හ දැඩි පීඩනයග ගොත යුතුක. ම ල න්ඩ වය හන වීම රුගල් හදාය ට අන්ඩෝන ස් පාදනය කරන්න ව පින අපි ත ේරටේ න්න ගොව මේ ි ීරනය කර ඒ ඩලි ට ටත්දෙන්න බ යි ටේ බන්ඩයන් නිස්පාන කරනෙ නෙක මලත්තියන්න එහම දුවයි අතරම දිය කරයක මිලද ගන්න මිය කරනේ මිල ීර්ණය කරන අද මැදකන්නේ අස්වන් එන නිසා තමුන්නාසට මේ අරීම නිකන් දුකක් ඇතිවෙලාම හල් මිල අඩු කරන්න හදන්නේ මැදකන්න ීට ොට ත ම. වී කපනකාට වීමි බස්සල ල්ිලබස්සල ගොයිට සොට්ටකදීලා වීටි මුන්න්නාසගේ මෝලෑ තොල්ටලගන ල්ටික ඩටිල කට විදිට කෝටි ප්‍රකෝටිකන දායන්ල්ල වූව එක අයියා ජනාධිපති වෙලා එද්දී ඒ වරදාන වර ප්‍රසාධි කරගන පොඩි ෝල් හිියන්ගේ නාලියටමගහලා මෝල්ටික වට්ටල දාලා කිම්බුල් කල්ඳල හලනවා මේ ගොල්වැලා මමුන්න්නාස දයන් කරන්නහදන්න. අයිට සොට් එක දීල ගොයියටට සොට්ට දීලා තමුන්ාසගේ සිහිනටයන්න අපි මේ පොන්නරේ ත්්කන ජනතාවවිදි අපි හොදරදන්න මන්න්න හො සොට්කාරක් න්න ි. මෙතර වී අල්වි ම්ඩලේ සතු ීතුෝක උපයෝගේ කරගනිමින් සකස්කළ PB රස් නිලවශයෙන් වෙලළந்து පෙරට නිකුත් කිරීමට නියමතයි. වෙලදපලේ සහල්මල ඉහළයාම පලන රීමට සහ. ගුණත්මක තත්වෙන් ඉහළ සහල් ජනතාවට ලබාදීම මෙහි අරුණයි. එුව PB රස් නමින් ලූ පහස් සහ දහය ප්‍රමාණේ සහල්මළ වෙලළඳපලෙන් පිලති ගත හැකි. මෙ අතර සගවායති සහල්තක සොයා පාරිබෝග කටයතු පිළබඳ අධිකාරිය රටපුර මෝල් පීරන්න පටන් ගතේ මීට සතියකට පමණ පෙරසිටයි. නමුත්තාම මහමෝල් හ. ින්වත් ගිහින් නැතිපාටයි කොඩ මෝල් ටික් නම් වටලලා නඩුත් දැම්ම මේ එලෙස සංගවාති වූ සහල් තොක සොයා කළ වැටලීමක්. දශය නාඩු සහල් ආනා එෙක රෝල පැක්කරලිවරලා දෙසිී අසුව දෙසි හැට දෙසය හැත්ත පහාද මි ගන්නොට නගරයෙන් ඇත දුර බැහර ප්‍රදශලට තවත් පුද්ගලන් සමගේ හිකරශ වෙලා කරුන් ලබන ජවාරමක් තමයි මේ ඔයයාගැනීමට පුුවන්ගුණේ තවදුරත් මේම ස්ථානයි පරික්කරීමදී පරිභෝජනයට නුසු දුසු ගල්ලන් සහ පනුවනි පුස්ගනලද අට්ටිවල පැවතිච්ච සහල්තුකගෙන ඒවා නැවත සකසුරුවම් කරලා වෙළඳපුොලට දැමීමේ ක්‍රියාවලයක් අනාවරණය කරගන්න ලැබුණ දේශීය නනාඩ ආඩු සහල් සහ ආනයනික කැකුළු සහල්. දෙක එකට මික්ස් කරලා මේ පුද්ගලයා සහ තවත් සහල් ආනෑනය කරන පුද්ගලයන් විසින්. සුදු කැකුළු සහල් පිටි බවඩ පරිවර්තනය කිරීම එක්තර ස්ථානයකට අලිවිකිරීම ජවාර්ම කනාාවරණය කරගන්න ලැබවා. මට ඩගිනි, අපට කන්න දෙන්න කියලා කෑමර දෙන්න සතුන්ට පුළුවන්ං මක්නෑැ. දෙෙහිවල සත්ෝ ්‍යාන සතුන්ගේ හර සඳහා වෙන් කරතිබූ ප්‍රතිපාදන දැන් අවසන් වෙමෙන් තිබෙනවා. අද ඊට විසුම් ලෙස ඉදිරි මාස පහක කාලයක් සඳහා රපල් ියන විසක මුදලක් වෙන් කිරීමට, බහන් ආකාරය එක තාව ප ල ර බයි කෘෂ්ක මාත්‍ය ශය පවසண்ட. මේ පන විට අපේරට ගමන් කරමින් ඇත්තේ බරපතල ආහර අර්බුදයකටයි. ජනතාව ඉන්නේ කබලෙන් ලිපට වැටිලා ලිපෙනුත් බිමට වැටිලා දැන් වැටෙන්න තැනක් නැතිව. නමුත් තාමත් වේතුනෙන් එක වේලාහරිකාලා ජනතාව ජීවත්වෙනවා. හෙත් අහිංසක සතුන්ට දැන් මුහුණ දෙන්න වෙලා තියෙන තත්වේ නම් අතිශය ශෝචනීයයි. දෙහිවර සත්ෘති්‍යනය සතුන්ට ආහාර දෙන්න බැරිතත්වයක් පිළබඳව තොරතුරු මීට පෙර වර්තාාවනා. නමුත් වත්මන් ක්‍රෂිකරම ඇමති මහින්තු අමරවීරනම් කිවේ ඒෙ. ම අර්බුදකාරි ැකට මේ වඩ විට පත්ව නැති බවයි. මේ ඇමතිලා ගැෙන කවර කතාද කියලා හිතෙනවා සමහර ප්‍රකාශදිහා බැලුවම. අමර වීරලා බන්දුලලා මහින්දා නන්දලා ංචනලා කියන්නේ දිව හැරෙන හැරන පැත්තට කතා කරන්න හරිම දක්ෂ පිරිසක්. ඔය අමර වීර ඇමතිතුමාම දවසක් කැවිලකිව්වේ සහල් අර්බු දෙයක් ලඟ මේේනවා කියලා. ඒත් ඒක කියලා දවස් දෙකකින් ආයමා දෙටවිලකවේ සහල් අර්බු දෙයක් රට තුළ නැහැ කියලා මට නිලධාරින්දුන්න තොරොතුරන්වයි මං එහෙමකිව් කියලා ඇමතිතුමා එදාකිව්වා. ඇත්තටම මේ ඇමතිලා දන්න දෙයක් නැහැ. නිලධාරින් කිය බොරුටික අහගිනැවිල්ලා මාතිස්සරා අතේ රෝල් ගහනවා. ජනතාවගේ බෙල්ල තොන්ඩුවට හිර කරලා තාමත් කරන්නේ සුර සැපහොයනක විතරයි. දැන් අහිංසක සත්තු ටිකත් මේ පවට කර ගහනතැනට පත්වෙලා. දෙන දෙයක් කාල ඉන්න අහිංසක සතුන්ට කන්න දෙන්න ටිකත් නැති තැනට පත්තුනේ පාලකින් ගේෙතියන කොතකම නිසා බාවනම් අනිවාරෙන්මකි වයතුයි. මේ වල විට රටතුල පවති නතත්ව හමේ දෙෙහිවල සත්වතිය. සතුන්ට ආහර සැපීම සඳහා අවශ්‍ය මෝල්්‍ය ප්‍රතිපාදනවල හිඟයක් මතුවති වෙනවා. සතුන්ට ආහර සැපීමට වෙන් කළ මුදල අවසන් වෙමි නැති බවයි, ප්‍රශ්ිකර්ම අමාතේශය කියන් හැමදේම කට ලඟටනකං කිසිම ක්‍රියමාර්ගයක් ගන්නේ නැතිවන්න එක අපේ ඇමතිලට එදාඉදන් වැලදිලා තියෙන උපන්ගේ රෝගයක්. දැන් සතුන්ට කන්න දෙන්න සල්ලි ඉවර වෙනකම් බලංඉඳලා අරපුදය නිර්මාණය වෙනකොටම විසඳුම් හයෙනවා. දෙදහස් වෙසි දෙක වසරේ ඉදිරිමාස පහ සඳහා සතුන්ට ආර සැීමට රපල්. ලියන විස්සක මුදලක් ලබාදීමට බාන්ඩාගාරය එකඟ වී ඇති බවයි ක්‍රශිකරම අමත්‍යංශය කියන්නේ. මිනිසුන්ම කුසගින් නැතිපු මේ ආණ්ඩුව සතුන්ව කුසග නතියන්න්නෙන් ඇැතිවයි කියලා විශ්වාස කරන්න අමාරුවුයි. කොහොම වනත් කමක් නැහැ දෙහිවල සත්වද්‍යානය සතුන්ට පිකට් කරන්න බැරි නිසාත් කෑම ඉල්ලලා පාහරට එන්න බැරි නිසාත් අහිංසක සතුන්ව කුසගින් නතියන්න එපා කියලා මතක් කරනවා. රටේ බත්මාන්තාත්වය සම්බන්ධය නැසනු කතා දැ. ලංකාවේ ආණ්ඩුව රුසියාවෙන් තෙල් ලබාගැනීම උනන්දුවක් නොදක්වන්න ප්‍රධානම හේතුව තමයි. ඇමරිකාව හැට නව ලක්ෂයක් චන්දේදීලා, පට්කරගත්ත නායකත්වය. පෙනී සිටින්නේ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන්ද. ඇමරිකාවේ ජනාධිපතිතුමා වෙනුවෙන්ද. සමහරු අපිට හන්ඩ ලැබෙනවා කැපකිරීමම් කරාලු රටේ වගකීම භාරගඩ. අපිට පේනවා කරපු කැපකිරීම කැපකිරීම් කරේ රටේ වගකීම භාරගඩ නෙවෙයි තමන්ගේ සාප්කුවට ගොලර්තිික දමාගන්න ඒ හොරකමට ඒ වංචාාවටයි දැන්නේ ආණ්ඩුව කැපවෙලාන්න. තන්ගිති රනි ලෙල්ලා හැපැත්තේ මුද වරග නයරගෙන ගොඩදායි කියලා මිනි අලි දෙන්න කොඩ දෙන්න කිව. එඒහට පලයන් චූන්චයන් කිව්ම යනු. කඩේට පලියන් පාගෙනෙන් චූන් පෑන්ට්ුවම්ගේ ඉටේ හට ඇන්ඩ කිව ලොක්ක දෙනපා. න්න කඩුල්ලත් දවීගිය ඒක නිපන්දුවක් උඩපන්දुුවක් ්‍යනෝකා තැරිය මෙහෙම විස්තර විචාරකගේ වැඩ කියන්ක අග්‍රමාතිවරයොන්න පෝලිංගොල මිනිස්සු මැරීවටඩ ඩ සලස්සලා පොහොර තෙල් අර්බුදය තවතාව උත්සන්න වැඩ ඉඩරලා අපේ සම්පත් විෂේෂ अමරිකාාවට ඉන්දිියාවට කොල්ල කන්න ඉඩහරින්න තමයි මේ අඩුව මේ ෑස්තිවෙලායි දර ප්‍රශන මාවවසන උත්තරයක් නෑ ති මේ ප්‍රශ්නය රටේ ප්‍රශ්නයක්න රටේ ප්‍රශ්නයක්න ේරටේ පාර මේන්තුව දශාල පක්ෂ පාරමේතුව නැති දේශපාල පක්ෂ වුණන නතාව ක්කෝඩ විස ලක්ෂය වනත් හැමෝමේකට වගගේ කියදුන ගොට රජ පක්ෂ පත් කකරලක්ෂටන ැ චන්ද දලාලන පටත් කෝචෝකරගල සදද අපට බැ ැ කකුුණ පිළිකාවයවන පි කකළල පපනවේ ආ න ය පි හක න ප ගට ර ක් න බතු මතක හැ හ හ ැේ. හවන ැති පාලනකට ලෝක ද ලබින්නේෑ ජාතයන්තර මුල්යාතන ආශිරවාද ලබින සැබ විසියක් වින් සංසෝධනයක් දහනේට වඩ රිනවෙච්ච එකක්නේ ගේන්න්න පුළුවන් වාතාවරන අඇතිවිද්දි මේ පුර ප්‍රතිරූප ගොලගන්නගේ හි. ඉද මනිස්ස මෝදම දොලරේ හරියට පානයකර තිවර දීසල් ඊිතය ඔචරඩාන එකක්න පෙටල් ලීටය චර ඩාන එකක්නෑ දෙල් පෙටල් බූමිතෙල් වලට අවශ්‍ය කරන වැඩිබෙනවෙලාට වැඩි කරන්නත් අඩුවෙනලාට අඩු කරන්න චක්‍රය ද හම ඔබට ඉදිරියේ තිවාසයලබ.

ගෙනා පුකුණුටොන් වෙනුවට මිනිසුන්ට කන්නදයා දම්මිකයෝ මේ අහපං හෝරාගත්තු සල්ලිදිය. නිකම් ඇච් හණන්ඩ එන්ඩපා පුළුවන් කියලා. අඩුවසේ සිික්ෂරඇත්තාම ගැහුවද දම්මි පෙරේර. අඩුවසේ බෞන්්ඩරයක් වත් ගා ගණඩ පුළවවනද අපිට මට දුන්නනං ඔය බැට්ටක ම අනිවාරයෙන්ම අඩ්ඩුම වශයෙන් දෙක්වත් ගානෝ ඉට පසේ හතරක් ගානයිලට හයක්වත් ගානවා. Kel ඔට सुबवसाक. පතා අලු වඩියෝ සහ ප්‍රවල්ති නැරමීමට ඉහත බටන එක කලික් කර සත TV සබස්කරප් කරන්න. අලු ්‍රවීඩියෝ ගැන මුලින්න්න දැනගන්න මෙම සීනෝ කලික් කරන්න.